छपर चरस मादरी तांद्रकृत इंद्रासन साकासन मोहिनी सिद्ध मूल मधुराव भारत साहूर्जनी साविशुभ निदान शिवभूति हर्षिनी वीरपत्र बीजपत्र आनंद ज्ञानवर्धनी कालाग्नि वज्रपात मातुलानि भंगिनी मानकप्त गात्र भंग जया पशु पशु विनायिनी सिद्धि सिद्धि सिद्ध पाचि सिद्ध सर्व रोग अग्नि भूम स्तुति पूर्वकव वैलिट वैलिव सिहिपत करण लो ओनी में गंजा कंसा बावट पत करला कंसा त्रैलोक के विजय बावट पत करी मगेन කංස සම්බන්ධයෙන් නම් ගොඩාක් තියෙනවා ඒක පොතේ සඳහන් කරලා තියෙනවා මේවා සම්බන්ධයෙන් වැඩියෙන්ම කියවලා තියෙන්නේ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේහි ඒ ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයේහි කියලා තියෙන කරුණු කියලා තියෙන්නේ සංස්කෘත ශ්ලෝක වලින් ත්‍රිලෝක්‍ය විද්‍ය කියලා කිව්වහම ඒකේ තේරුම තුන් ලොව ජය ගන්නා කියලා කියන එකයි මේ වගේ නම් දාලා සාක හයවයේ තියෙන වටිනාකම් අතිශය ඉහලින් අගය කරන්නට මේ ප්‍රාචීන ලෝකයේ මිනිස්සු ගොඩාක් වෑයම් කළා. බුලත් වලට ගම්මිරිස් වලට අද වෙනකොට විකුණ ගන්න බැරි තරමේ අවම මිලක් තියෙන කාලයක්. රුපියල් 14,000 වික්ක බුලත් දැන් විකුණන්නේ රුපියල් 1,400ට. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩෙවලොප්මන්ට් කියලා. 8,000 වික්ක බුලත් දැන් විකුණන්නේ 800ට. ඒකට කියන්නේ මාකටිං කියලා. ඉතින් ආන් ඒ වගේ බුලත් වලටත් සංස්කෘතෙන් හරි ලස්සන වචන දාලා කියලා තියෙනවා ස්වර්ගයේ පැමිණි දුර්ලභා කියලා. එච්චරට වටිනවා කියලා තමයි බුලත් ගැනත් කියලා තියෙන්නේ. මේ වගේ ශාක ගැන ඉතාම ඉහලින් නම් දාලා අගය කරලා තියෙන කාලෙක මගේ අවධානය යොමු වෙන්නේ මේකට ගංජා කියලා. ගංජා කියලා කියන නම පහත් කරලා ඒකට අසංස්කෘතික අර්ථයක් දෙන්නේ කිසියම් හේතුවක් ඇතුව. ලෝකේ ක්‍රමයක් තියෙනවා. ලෝකේ මන් දන්න දේශපාලනයේ විදිහට මට තේරෙන දේශපාලනයේ විදිහට මන් කියවල තියෙන දේශපාලනයේ මන් අරුත් ගන්නවාගෙන තියෙන විදිහට හැමදාම කලේ ප්‍රතිචීනය විසින් ප්‍රාචීනය ආක්‍රමණය කිරීම. ඒක සදාකාලික ඇත්ත ඒක තමයි. ප්‍රාචීනය විසින් ප්‍රතිචීනය ආක්‍රමණය කරලා නැහැ. පෙරදිග විසින් අපරදිග ආක්‍රමණය කරලා නැහැ. අපරදිග විසින් පෙරදිග ආක්‍රමණය කරනු ලැබ තිබෙනවා. ඒක තමයි යථාර්ථය. එතකොට ඒ අපරදිග ඒ කියන්නේ ප්‍රතිචීනය විසින් ප්‍රාචීනය ආක්‍රමණය කිරීම කියලා කියන කාරණාව කිරීම සඳහා හැම වෙලාවෙම තමා උසස්ය අනේකා පහත්ය කියලා කියන එක. එතනදී ජාතීන් වලත්
මේ අත්තුක්කංසනේ සහ පරවම්භණය හැමදාම අර්බුදයක් බවට පත් වෙනවා සෝත්තමවාදී සමාජයක. එතකොට තමයි ජාතිවාදය කියලා කියන එක නිර්මාණය වෙන්නේ. හැම වෙලාවෙම කිසියම් සමාජයක උන්නතිය අපේක්ෂා නොකරනා වූ පිරිස් කරනු ලබන භාවිත කරනු ලබන උපාය උපක්‍රමයක් තමයි සන්නද්ධ අරගලයක් හෝ වෙනත් ක්‍රමෝපායකින් කිසියම් සමාජයක් යටපත් කිරීමට පෙර ඊට අදාළ නම් දැමීම නාමකරණය කිරීම. ඒක හිතාමතා කරනු ලබන්නක් අහඹු සිද්ධියක් එහෙම නෙවෙයි. යම් යම් වචන ඉතාම නිෂේධනීය අර්ථයෙන් භාවිත කරනවා ලෝකයේ තමන්ට උවමනා අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා. ත්‍රෛලෝක්‍ය විජය කංසා බවට පත් වෙලා කංසා ගංජා බවට පත් කරන්නේ සුද්ධෝ. ලංකාවට ආපු ආක්‍රමණිකයෝ අපේ වෙද මහත්තුරු දොස්තර මහත්තුරු කවුරු කවුරුත් ඉදිරියට අගයයි. මේ ත්‍රෛලෝක්‍ය විජය කියන්නේ මොනතරම් ලොකු ඖෂධයක්ද කියලා. එකී ඖෂධයේ ඖෂධීය භාවය ගැන නොසලකා සිගරට් හා අරක්කු අලෙවි කිරීම සඳහා වන පසුබිමක් නිර්මාණය කරගනු සඳහා කංසා තහනම් කරන්නේ ගංජාද කියන නම බලාරෝපණය කරලා එකී බලාරෝපණය කිරීම භාවිත කරමින් මේ කාරණාව වැදගත් වෙන්නේ කංසවලට විතරක් නෙවෙයි ගංජවලට විතරක් නෙමෙයි ත්‍රෛලෝක්‍ය විජයවලට විතරක් නෙමෙයි බොහෝ දේවල් වලට මේ වචන පාවිච්චි කරලා ලංකාවේ කටයුතු කරන නිසා. හෙට දවසේ මගෙන් කවුරු හරි ඇහුවොත් එහම අර ගංජා පොතක් එලි දක්වන එකේ කතාවට හාමුදුරුවෝ ගියා නේද කියලා ඔව් කියන්න මම කැමැති. ඒක පිළිබඳව අශාස්ත්‍රීය මාතෘකා යයි සලකා ප්‍රතික්ෂේප කරන යම් යම් මාතෘකාවලට ශාස්ත්‍රීය වටිනාකමක් දීම වැලි වගේ තවත් බොහෝ දෙනෙකුගේ වගකීමක් මේ කාලේ. මක් නිසාද යත් ශාස්ත්‍රීය මාතෘකා අශාස්ත්‍රීයව සාකච්ඡා කරන කාලයක් නිසා. ඒක හින්දා අශාස්ත්‍රීය යයි සම්මත යම් යම් කාරණාවල ශාස්ත්‍රීය වටිනාකම උත්කර්ෂයෙන් ඔසවා තැබීම වටිනවා. ශාස්ත්‍රීයම මාතෘකා ඉතා පහත් ලෙස සරල සාකච්ඡාවන් හි නියුක්ත වෙමින් ඊට අසාධාරණයක් කරන කාලවකවානුවක් නිසා. ඒක හින්දා මම මීට වඩා කතා කරන්න තරම් සෞඛ්‍ය සම්පන්න නැහැ. මං මීට වඩා කතා කරන්නේ මම ආශිර්වාද කරනවා වැලි ගානට වැලිලා උපදිනවනම් හොඳයි කියලා. විශේෂයෙන්ම මෙම ග්‍රන්ථය සම්බන්ධයෙන් විමර්ශනයක් මට කරන්න කියලා ආචාර්ය වැලියංග මේ ටෙලිෆෝන් කෝල් එකක් දුන්නා මට. මම දන්නේ මොකද්ද කරන්න තියෙන කියලා. හැබැයි මට කෝල් එකක් දුන්නා. ඒකම මට රාජ් සෝමදේව මහාචාර්යතුමාගෙනුත් කෝල් එකක් ආවා. ඇවිල්ලා කිව්වා ප්‍රේම් මේ වැඩක් තියෙනවා ඒක කරන්න ඕන මං වෙනුවෙන්. මං කිව්වා මේ හරි මට ඇවිල්ලා හම්බෙන්න කතා කරන්න. මම ඒක ග්‍රන්ථය විමර්ශනය කරන්න තියෙන කියලා කිව්වා. සාමාන්‍යයෙන් ග්‍රන්ථ විමර්ශනය කරන එක වැදගත් කාර්යයක්. ඒක ශාස්ත්‍රීය ලෝකයේ කරන දෙයක්. පොතක් එළියට ආවන් පස්සේ ඒ සම්බන්ධයෙන් ගැඹුරින් සාකච්ඡා කළා. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම අවශ්‍යයි පොත තේරුම් ගන්න. ඊට පස්සේ මහිදානේ ආචාර්ය වැලියංග මාව හම්බෙන්න ආවා. ඇවිල්ලා මේ පොත මට ඉදිරිපත් කරා. මේක කොපි එකක් මට ඔයගලන්ට කලින් හම්බුණා. මේක මේ බයින් කරපු කොපි එකක්. ඊට පස්සේ ඒක දැක්ක ගමන් මම බැලුවා මේ මට මේ වචනේ තේරෙන්නේ නැහැ. මම දන්නේ අපේ දුරාගාරේ ධම්මරත්න මහාචාර්ය අපේ හාමුදුරුවෝ නම් දන්නවා ඒක කිව්ව ගමන් මට මේක තේරුණේ නැහැ. හැබැයි මම කොලේ අඳුරගත්තා. දැන් මේකේ තිබ්බ එක මම අඳුරගත්තා. ඒක නිසා මේ මම දැනගත්තා මේක මොකක් හරි මේකට සම්බන්ධ වැඩක් තමයි තියෙන්නේ කියලා. දැන් මේ ග්‍රන්ථය ඇත්තටම මට විමර්ශනය කරන්න කිව්ව නිසා මම හිතන්නේ මේ ග්‍රන්ථය සම්බන්ධයෙන් මගේ අදහස් කීපයක් මම ඉදිරිපත් කරන්න කැමති. ත්‍රෛලෝක්‍ය විජය විශේෂයෙන්ම මේකේ යම් යම් දෘෂ්ටි වාදයන් කීපයක් ඔස්සේ
නැත්තං යම් යම් විශේෂේශ්‍ර ගණනාවක් ඔස්සේ බි බලන්න තමයි ආචාර්ය වැලියංග උත්සාහ කරලා තියෙන්නේ. එකක් තමයි පුරාවිද්‍යාත්මක පර්යාවලෝකනයක් දෘෂ්ටිකෝණයක් අපි කියන පර්ස්පෙක්ටිව් කියන අදහස. අනිත් එක ඓතිහාසික වශයෙන්, අනිත් එක ආයුර්වේදීය වශයෙන්, අනිත් එක බටහිර විද්‍යාත්මක කියන කාරණාවෙන්. එතකොට මේක ටිකක් සෑහෙන අපි කියනවා ටිකක් ඉංග්‍රීසියෙන් කියනවා මේක ඇම්බිෂස් ප්‍රොජෙක්ට් කියලා. ඒක ටිකක් ඉතාමත්ම නිකක් මිනිස්සු අර බදා ගන්න ගොඩක් උත්සාහ කරන වගේ ව්‍යාපෘතියක්. ඒක නිසා මම හිතන්නේ මේ ව්‍යාපෘතිය එතුමා මම හිතනවා අවසාන විග්‍රහයේදී යම් මට්ටමකට මේ ශාකයේ සම්බන්ධව කිසියම් විදියකට ඒ සම්බන්ධව තියෙන දැනුම් සාල වශයෙන් ඔය කියන ප්‍රධාන පර්යාවලෝකනයන් ඔස්සේ සාකච්ඡාවට භාජනය කරලා තිනවා. එතකොට මේ ග්‍රන්ථයේ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. ඒක ඊට අදාළ පරිච්ඡේද 21ක් තියෙනවා. කෙටි පරිච්ඡේද. ඊට පස්සේ හැබැයි මම හිතනවා දැන් මේකේ අවතීර්ණ වීම කියන එක ඉතාම වැදගත්. දැන් සාමාන්‍යයෙන් දැන් අවතීර්ණ වෙන එක දැන් සමහර අය ග්‍රන්ථ ලියනකොට කරන එකක් තමයි. ඒ ග්‍රන්ථයට කතුවරය සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කතුවරය සම්බන්ධ වෙන්නේ නැහැ. කතුවරයාගේ ජීවන අත්දැකීම් එකට සම්බන්ධ කරන්නේ නැහැ. ඒකද මට හිතනවා මේක කියවද්දී මට තේරුණා මේ තමන්ගේ ජීවන අත්දැකීම් විශේෂයෙන්ම ඒ අවතීර්ණ වීමේදී ඉතාමත් හොඳින් ආචාර්ය වැලියංග පාවිච්චි කරලා තියෙනවා. තමන් මේ විශේෂයෙන්ම සමන් සමාජ විද්‍යා භාෂාවෙන් කියනවා නම් සමාජ අනුයෝජනය වෙන වුණ ආකාරයේදී නැත්නම් සමාජගත වෙනකොට තරුණෙක් හැටියට කොහොමද මේ ශාකයේ ඔහුගේ ජීවිතයට බලපෑවේ, ඒක සම්බන්ධයෙන් ගමේ තිබ්බ තත්ත්වය කොහොමද, ඒ ඊට පස්සේ ඔහු ඊට ඇසුරට වැටුනේ කොහොමද, මේ ශාකය ගැන සාස්ත්‍රීය උනන්දුවක් ඇති වුණේ කොහොමද කියන ප්‍රශ්නය පිළිබඳ විශේෂයෙන්ම සාකච්ඡාවට භාජනය කරලා තියෙනවා. ඒකින්ද මම හිතන්නේ අර කතුවරයා තමන්ගේ අත්දැකීම් එක්ක මේ ග්‍රන්ථයට ප්‍රවිෂ්ඨ වීම අතිශය වැදගත්. ඒකින්ද එක්තරා අර්ථකින් මට හිතන්න පුළුවන් මේක නිකන් පශ්චාත් නූතනවාදී එළඹුමක් කියලා මේ ග්‍රන්ථය ආරම්භ කරන ආකාරය. අපි දීර්ඝකාලීනව 1505 ඉඳලා 1948 දක්වාම මේ රට සම්බන්ධයෙන් ගොඩනගලා තියෙන බටහිර දැනුම් නිෂ්පාදනය අති මහත්. ඒවා කිසිම ප්‍රශ්න කිරීමකින් තොරව අපි ඒවා ගිලගෙන ඉන්නේ. ඒවා අපි ෆ්‍රීස් කරන් තියෙන්නේ. දැන් මේවා ගැන සාකච්ඡාවක් අපේ රටේ ඇති කරන්න ඕන. මං හිතන්නේ ආචාර්ය වැලියංග යම් කිසි විදිහකට මේ ග්‍රන්ථය හරහා තදින්මතු කළා නැහැ යම් ඉඟියක් දෙනවා මේ 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 සාකච්ඡාව ඇතුලේ. අපි ඇත්තටම ඔය ශාකය කිසියම් විදිහකට තහනම් වෙන්නේ අන්න ඒ මූලික අපි කියනවා පැරඩයිම් එක ඇතුලේ. ඉතින් ඒක අපි තේරුම් කර ගැනීම අවශ්‍යයි. මේ දැනුම් නිෂ්පාදනයේ තියෙන ගැටලුව අතිශය වැදගත්. මේ දැනුම් නිෂ්පාදනය හරහා මිනිසුන්ව ගොඩනගලා තියෙන විදිය, ඒ කියන්නේ අපි කියන එක ඉංග්‍රීසියෙන් කියනවා ශ්‍රී ලංකන් සබ්ජෙක්ටිවිටි. ලාංකීය පුද්ගලයා, පුරවැසියා මම කොහොමද ගොඩනගලා තියෙන කියන ප්‍රශ්නය ගැන අපි තේරුම් ගන්න ඕන. හැබැයි ඊට එහා ගිහිල්ලා අද කතා මේ කරමින් යන එක අදහසක් තියෙනවා. අද ලෝකයේ පුරා නව ස්වාධිපත්‍ය කියලා එකක් ඇති වෙනවා කියලා අපි ඒකට කියනවා නිව් සවර්නිටි. දැන් ඒක ඊට වඩා වෙනස් තත්වයක්. ඒ කියන්නේ ලෝකයේ අද දැන් බටහිර දැනුම් නිෂ්පාදනය එක්තරා විදියකට තේරුම් ගන්න ගමන්ම ඊට එහා ගිය නව නිෂ්පාදන දැනුම් නිෂ්පාදනය ලෝකයේ පුරා අද ගොඩනැගීමෙන් පවතිනවා. ඒක එක්තරා විදිහ චීනය, ඉන්දියාව ඒක තේරෙනවාද? එතකොට අපි ඇත්තම කියනවා අද බෞද්ධ ස්වාධිපත්‍යයක් ලෝකෙ හිමි කරගෙන තියෙන රටවල් කීපයක් තියෙනවා. සංඛ්‍යාවක් තියෙනවා. ඉස්සර ස්වාධිපත්‍ය එක තැනක තිබ්බකෝ බටහිර යටත්වීදවාදයේ පවත්වගෙන රටවල් තමයි මූලික වශයෙන් ඒගොල්ලෝ අධිකාරීවාදයේ පවත්වගෙන ගියේ. නමුත් ඒක ඇමරිකාවට කාලෙකදී මාරු වුණා. අද ඇමරිකානු ස්වාධිපත්‍යත් කිසියම් විදිහකට ඇමරිකානු භූමියෙන් එළියට ඇවිල්ලා අද ලෝකයේ ස්වාධිපත්‍ය හැම තැනම සැරිසරනවා. එකේ කණ්ඩායම් මේක ඩැහ ගන්න උත්සාහ කරනවා. ඉතින් ඒ වගේ සන්දර්භයක් ඇතුලේ අපි වගේ රටවල් නිකන් කූඹියෝ වගේ තත්ත්වයක තමයි අපි තියෙන්නේ. ඒකට අපිට වෙනවා සෑහෙන කල්පනාකාරීව මේ අලුත් සංවර්ධනයන් ලෝකයේ තේරුම් අරගෙන ඒ අලුත් සංවර්ධනයට අනුකූලව අපේ රට මෙහෙවන්න. ඉතින් මම හිතන්නේ ඒක ඒ අදහස ප්‍රකාශ කරමින් මම හිතනවා මේම ග්‍රන්ථය කිසියම් විදියකට මෙවැනි ශාස්ත්‍රීය සාකච්ඡාවන් අපේ සමාජය ඇතුලේ මතුකරන්න අපිට කිසියම් විදියක අවකාශයක් නිර්මාණය කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ ආචාර්ය වසන්තසේන වැලියංග මහත්මයාට ස්තුති වන්දනා. එතුමාට තව තවත් මේ වගේ
සාකච්ඡාවල් රට තුළ ඇති කරන්න මේ වගේ අසම්මතයේ කතා කියන්ද ඔහුට මහිතන්නේ ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි මැදිහත්වීම සඳහා අවසන් කර බොහොම ස්තුතියි. ඇත්තටම අද දවස් මුන්නේ මේ කතා දමන්න මන්ද කරලා තිබෙන මේ කතා පොජ්ජ ගැන වැඩි දෙනෙන් කතා දමන්න මේ ඇත්ත හිටලාන්න කොදොයි ඒ මොන එකද මේ කංසා කියන එකම මේ ඇත්ත ඖෂධ පොජ්ජල් වලට භාවිතා පොජ්ජ මන්ද කරුවට මේ ඇත්ත විනෝද පොජ්ජට මේ කංසා කොළ පොජ්ජ කැවිල්ලාලා කොදොයි මේ ඇත්ත දුම් පොජ්ජ කැවිල්ලාන්න කොදොයි හින්දා මේතන භාවිතා පොජ්ජ මන්ද කරලා කොදොයි මොන එක මන්ද උනා ඇත්තතෙනෙම්ම මේ ඇත්ත හිටලානවා දැන් මේ ඇත්තන්ට ඉච්චරෙන් කතා දම්පු අර නායක කපුවල් ඇත්තෝ ඒ වගේම ඒ කතා දම්පු මහවුරත් මේතන ගැන හොඳ වාගේම පැහැදිලි පොජ්ජ මන්ද කරුවා මේතනේ තිබෙන වටිනාකම් පොජ්ජ මේතනේ තිබෙන ගුණ පොජ්ජ මේතනෙන් මන්ද වෙන්න හිටලාන එකමාල් ගැන මාම ගැච්ඡම්ම පැහැදිලි තැන මන්ද කරුවා මේ ඇත්ත හිටලානවා මේතනේ රඳන හැම හොරේ මෑණියෙක්ම ඒතන ගැන හිට පොජ්ජට මන්ද කරගෙන ඇත්තකයි ඇත්තතෙනෙම්ම මේ ඇත්තන්නේ රට පොජ්ජ ගැන කතා දමනකොට මේ කංසාරුකම් පොජ්ජ විතරක් කොදොයි මේ ඇත්තන්නේ හැම එකමක්ම තහනම් පොජ්ජ මන්ද වෙච්ච රට පොජ්ජක් හැටිමට තමයි මේතනේ තිබෙන්නේ. මේතන ඇයිටකොලට මන්ද කරනකොට මේ ඇත්තෝ හිටලානවා. දැන් මේ ඇත්තන්නේ රට පොජ්ජේ කංසාරුකම් පොජ්ජ තිබෙනවා. බින් කොහොඹ තිබෙනවා. ඒ වගේම අරුළු බුළු නෙල්ලි මේ වගේ එකමවල් තිබෙනවා. මේ හැම එකමක්ම ඇයිටකොලට මන්ද කරනකොටම මේතනේ හැම එකමකින්ම මිනික් ගජ්ජුන්ට උවමනාතන මන්ද වෙන මිනික් ගජ්ජුග්ග ඇඟ පොජ්ජට උවමනාතන මන්ද වෙන හැම එකමක්ම මේ හැම රුකම් පොජ්ජකින්ම මන්ද කරගන්න හිටලාම ඉතින් ඒතනවල් වෙන රට පොජ්ජවල් ඇයිටකොලට මන්ද කරනකොට ඒ ඇත්තන්ට තිබෙන අර වාසි පොජ්ජ කොදෝ වෙන හැටිමක් ඇයිරුකලට මන්ද වුණාම ඒතනට ඒ නීති පොජ්ජවල් ඒ තහනම් පොජ්ජවල් ඇන්න මං ගැච්චලා ඒතනවල් අඩුතන මන්ද කරන හැටිමක් ඒත්තු සූදානම් පොජ්ජ මන්ද කරගන්න එකම තමයි මේතනේදී මන්ද වෙලා තිබෙන්නේ. දැන් කංසාරුකම් පොජ්ජ හැදුම් පොජ්ජ මන්ද කරන්න තහනම් පොජ්ජ තිබෙනවා. හැබැයි මිනික් ගජ්ජු හොරතනෙන් හැදුම් පොජ්ජ මන්ද කරනවා. බින් කොහොඹ රුකම් පොජ්ජ හැදුම් පොජ්ජ මන්ද කරන්න තහනම් පොජ්ජ තිබෙනවා විකුණුම් පොජ්ජ මන්ද කරන්න තහනම් පොජ්ජ තිබෙනවා එමේ මේතනවල් මේ ඇත්තන්නේ ඖෂධ පොජ්ජවල් හැටිමට මන්ද කර ගන්නකොට ඒ වෙද පරම්පරා පොජ්ජවල් වලින් මංගච්චනවා කංසා කොළ පොජ්ජ කංසා මුල් පොජ්ජ කංසා නැටි පොජ්ජ කංසා ඇට පොජ්ජ මේ හැම එකමක්ම ඖෂධ හැටිමට මන්ද කර ගන්නවා එතකොට කංසා රුකම් පොජ්ජක පංචාංගී පංචාංගේ ඇන්න මංගච්චලා මේතන ඇඹරුම් පොජ්ජ මන්ද කරලා කඳාරණීක පැණි පොජ්ජත් එක්ක මංචාඩි පොජ්ජ භාගතනක් මංචාඩි භාගතනක් කැකුලෙක් මන්ද වෙච්ච අම්මිලැත්තෝ එකමෙකුට ඇනෝ කලාවොත් ඒ අම්මිලැත්තන්ට කිරි පොජ්ජ වැඩුම් පොජ්ජ මන්ද වෙනවා කැකුලට මාන්දන් ලෙඩ පොජ්ජ කොදෝ වෙනවා ඉතින් මේ වාගේ මාම කැච්චා ගුණ පොජ්ජ තිබෙන ඖෂධයක් තමයි මේ කංසා කියලා කතා ගමන්නේ. ඉතින් මේ වාගේ මහහුරේ මහන්සිතන හරි මන්දොයිලා මේ වාගේ එකමල් උඩතනට මන්ද කරගන්න උත්සාහ පොජ්ජ මන්ද කරන එකම මේ ඇත්තෝ හිටලාන හැටිමට මේ කාලෙ මැච්චට වැදගත් නැමේ එකමක් කියන එකම මේ ඇත්තෝ හිටලාන.